FAS with Chamila Lokunarangoda. Uba with the guinea. I want to have the Rama that Sudana, Moslanka TV, current affairs, Vedasan and Aram Bakarana. Eating a Hamadama Tadagatu Matruka Samadin, Napi Avadhani Yomkano. Oba Apidanoa, Hamadinama Wagi, Australia, Tulin, Nudvi Balagrino, Apikohoma, the Mirate Stirpadinchilla Bagan. Lanka, we Nudvi Balagrino, Apikohoma, the Mirata Gila Stirpadinchilla Bagan. Mekarna, Decatuli, Samhara Quilavata, Asset, Madatapine, Burukario, Pachakario Nisa. Salidila, Nidaparadi, Tamang Nikang, Ahuina Villa Rutino. It again is up, Apihamadisama, Australia way in the Madia Quidiata, may visa sambanding, Venaskama Quinavanang, Aludia Quinavanang, Apinirtu Mutsahakana, E sambandin no boden Watkaran. At the same Hamadinam Unanduin Katakarana, make ya workers kin a carnava sambandin at Dose Katakali to Ikela, Apishwasakala, Inisapia Dose, Apimedirate in the Gilara Drakela, Pravina Nitikna, Madu Arnakulusuri Mahatmir, Ivan Kinasupudu theatre. Ivan Chamila. Hitinga, then Godakina Midoslamadu, may Balagin in the carnava Tamai, Atatam, Muka the Vinimikia workers letter. May Lanka be Vedakan and Nurse at a thin Puluan, Atra Mukadami. මේ සම්බන්ධව බොහොම කතා බහ තිබෙනවා චමිල සත්‍ය කතා බහ සහ අසත්‍ය කතා බහ තියෙනවා ඉතින් අපේ අරමුණ සහ වොමනාව ඇතරම දැනුවත් කිරීම නිසි තොරතුරු ඉතින් චමිල ඇතරම මේ තවම ඉදිරිපත් වීමේ මට්ටමේ තියෙන්නේ මේ කයා වර්කර්ස් එහෙම නැත්නම් තවම ඉදිරිපත් කරලා නැහැ තවම කියන්නේ 2023 ජූලි 1 සිට තමයි මේ සඳහා මාවත් විවර වෙන්නේ චමිල. ඔව්. ඔතනදී මම පළවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා මෙන්න මෙහෙම කාරණාව. මේ කෑ වර්කර්ස් කියන කාරණාව දැන් ලංකාවේ කෑ වර්කර් කෙනෙක් අපි දකින්නේ වෙනස් විදිහට. මෙහි කෑ වර්කර්ස් කියන මේ කාරණාව. එතන එක එක විදිහට තියෙනවනේ age කෑ කියලා අපි දන්න විදිහට තියෙනවා. මොකද්ද මේ ඇත්තටම? ඇත්තටම කෑ වර්කර් එහෙම නැත්නම් අපි සිංහලෙන් අපිට කියන්න පුළුවන් රැකවලුන් කියලා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ රැකවලුන්. තමයි මේ කෑ වර්කර්ස්ලා කෑ ගිවර්ස් කියලා සමහර අය හඳුන්වනවා. ඒ වචනේ වලින් හඳුන්වන්න පුළුවන්. ඇත්තටම ඔස්ට්‍රේලියාව දක්වලා තියෙන චමිල මේ nursing support worker. ඔබට මේ වචන වලින් පැහැදිලි වෙයි. Nursing support worker ඒ අයට ඒ වගේම තමයි personal care assistant. ඊට අමතරව age එහෙම නැත්නම් disability care මේ කියන වෘත්තීන්ට අදාළව තමයි මේ care worker කියන මේ රැකවලුන්ට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඔබ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව විශේෂයෙන් වැඩිහිටි රැකවරණ අංශයට අදාළව ක්ෂේත්‍රයේ යම්කිසි අධ්‍යාපන සුදුසුකමක් ලැබලා තිබෙනවා නම් නිපුණතාවක් පළපුරොද්දක් තිබෙනවා නම් අන්න එතනදී ඔබට අවස්ථාව ලැබෙනවා මේ අලුත් සංක්‍රමණ වර්ෂය 2023-24 කියන සංක්‍රමණ වර්ෂයට අදාළව මේ අලුත් මාවත විවර වෙනවා ඔබට මේ සඳහා යොදුම් කරන්නට චමිල. ඔව්. දැන් ඔන්න ඔතනදී දැන් එක කාරණාවක් තමයි දැන් මේ ලංකාවේ ඉන්න කට්ටියට කතා කරලා අපි ඕස්ට්‍රේලියාවට එමු. මුලින්ම ලංකාවට ගිහිල්ලෙමු. දැන් ලංකාවේ ඉන්න උදවිය බලනවා අපි එන්න නම් අපේ මොකක්ද අපි මොනවද තියෙන්නේ දැන් ඉංග්‍රීසි ඕන එතකොට අපි සර්ටිෆිකේට් කෝස් එකක් හරි ඩිග්‍රී එකක් හරි ඩිප්ලෝමා එකක් මේක තියෙන ක්‍රමවේදයක් මේ ක්‍රමවේදේ හැබැයි අර තියෙන ඉහළ ක්‍රම ඉහළම තත්වයක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි මට්ටමක් හැබැයි මේක කියලා මිනිසු රවට්ටනවා උපරිම මිනිසුන් අපි දැකලා තියෙනවා මොකද්ද කොයිතරම් ප්‍රමාණයක් ඕනද කොයිතරම් IELTS ඕනද මොකක්ද ඉගෙන ගන්න ඕන මට්ටම එහෙම කිව්වොත් බොහොම හොඳයි චමිල. ඇත්තටම මේ සම්බන්ධව තමයි අපි සත්‍ය තොරතුරු දැනුවත් කරන්නට ඕනේ. ඇත්තටම ඉංග්‍රීසි ඉහළ ඉංග්‍රීසි දැනුමක් කලින් අපේක්ෂා කරා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවලට අදාළව. ඉතින් දැන් මේ සම්බන්ධව මේ අපි කතා කරන කෑ වර්කර්ස්ලා සම්බන්ධව මේ ඉංග්‍රීසි දැනුමේ මට්ටම පහළ අගයකට ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි IELTS කියන දැනුම් මට්ටම දැනුම් විභාගය ගැන කතා කළොත් එහෙම ඒහි සියලු අංශවලට පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම. ඉතින් ජෙනරල් පහක් මෙහෙම කිව්වහම බොහෝ අය දන්නවා. ඒක පහළ මට්ටමක් චමිල. ඉතින් ඒ මට්ටමේ දැනුමක් ඔබ සතුව තිබෙනවා නම් සහ ඔබ සතු කර ගන්නවා නම් අන්න එතනදී ඔබ ඉංග්‍රීසි දැනුම සම්බන්ධව ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා. ඊට අමතරව
මෙතනදි මොන සුදුසුකම මොන අධ්‍යාපන සුදුසුකමද තියෙන්නට ඕනේ AQF qualification ඒ කියන්නේ Australian qualification framework AQF කියන හඳුනන්නේ එයයි මේ ඔස්ට්‍රේලියාවේ දැනුම මනින මේ framework එක යටතේ certificate 3 කියන level එක එහෙම නැත්නම් සහතිකපත් 3 කියන ඒ අදාළ මට්ටමට ඔබ අධ්‍යාපන සුදුසුකම ලැබලා තිබෙනවා නම් හෝ ඊට ඉහළ සුදුසුකමක් ලැබලා තියෙනවා නම් ඔන්න ඔබට අවස්ථාව තිබෙනවා. උදේ මම පොඩි ප්‍රශ්නයක් කියනවා මදු ඒ තමයි දැන් මොකද්ද ලංකාවේ ඕක මයින් මිම්ම. දැන් ඔන්න ඕක හරි ප්‍රශ්නයක්. අපි මෙන්න මේක ඉගෙනගෙන තිනවා මෙන්න මේකෙන් තමයි හදාarලා තින්නේ කොහොමද මේක මයින්නේ කොහොමද ඒක දැනගන්නේ කොහොමද ඇත්තටම ලංකාවේ සහතිකපත් නිකුත් කිරීම සම්බන්ධව ප්‍රශ්න තිබෙනවා චමිල බොරු සහතිකපත් නිකුත් කරන තැන් තියෙනවා 15000ට 20000ට ඉතින් මේ සමහර සහතිකපත් වල ඩිප්ලෝමා කියලා සඳහන් වෙනවා සමහර වල කිසිවක් සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මේ ඔබ යම්කිසි අදාළ සහතික පතක් ලබා ගන්නවා නම් චමිල හොඳින් හොයලා බලන්න මේ අදාළ සහතික පත්‍ර නිකුත් කරන ආයතනය ඔස්ට්‍රේලියාවේ මේ AQF qualification කියන Australian qualification framework මේ තලයට සුදුසු වන අන්දමටද සහතිකපත් නිකුත් කරන්නේ සහ ඒ අදාළ අවශ්‍යතා සම්පූර්ණ කරමින්ද නිකුත් කරන්නේ කියන එක ඔබට සහතිකපත්‍ර නිකුත් කරන ආයතනය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් සොයා බලන්න කියලා ඇත්තටම අපි ඉල්ලනවා ඔබේ ලබාගත් සහතිකපත්‍රය ඔස්ට්‍රේලියාවට ඉදිරිපත් කරාම ඔවුන් ඒ ඇගයීමකට භාජනය කරනවා ඒ අදාළ නිකුත් කරපු ආයතනය අදාළ නිසි මේ කියන ෆ්‍රේම්වර්ක් එක යටතට සුදුසු ආයතනයක්ද ඒ ලෙවල් එකේ ඒ මට්ටමේ සිටද මේ සහතික පත්‍රය නිකුත් කරන්නේ කියන පිළිබඳව විභාගයක් ඔවුන් කරනවා චමිල. ඉතින් ඒක නිසා ඔබ ලබා ගන්න සහතික පත්‍රය පිළිබඳව විමර්ශනශීලී වෙන්න සොයා බලන්න ව්‍යාජ සහතික වලට අහු වෙන්න එපා. ඔව් දැන් ඔතනදී දැන් ওই කාරණා දෙකම හරි. IELTS පහක් කරගන්නත් ඕන. සර්ටිෆිකේට් 3 වෙනකන් යන්නත් ඕන. දැන් එහෙම තිබිච්ච පළියට මේ රටට එන්න බෑ මම දන්න විදියට. මෙහෙන් කවුරු හරි ආයතනයක් ඉන්න ඕන යාට ස්පොන්සර් කරලා හරි යාව රැකියාවට අවශ්‍යයි කියලා කියන්නේ එහෙම නේද අනිවාර්යයෙන්ම මෙන්න මෙතනදී තමයි ගොඩක් චමිල ලංකාවේ අය දැනුවත් මදි කියලා මට හිතෙනවා මොකද ඔවුන් හිතනවා ඔවුන්ට යම්කිසි සහතික පත්‍රයක් තියෙනවා හෝ පළපුරුද්දක් තියෙනවා අදාළ අංශය දැන් අපිට පුළුවන් ඔස්ට්‍රේලියාවට එන්න කියලා ඇත්තට මෙහෙම බෑ මේ කියා වර්ක මේ අඳුන්වලා දීලා තිබෙන්නේ මොකද ඔස්ට්‍රේලියාවේ රජය විසින් මේ ඔස්ට්‍රේලියාව තුළ ඔබ දන්නවා මේ ඒජ් කියා සම්බන්ධව විශේෂ සකස් වෙච්ච බොහොම සැලසුම් සහගත සහ බොහොම සංවිධානාත්මක ආයතනානුබද්ධ කාර්යාවලියක් සහ ආයතන තිබෙනවා. ඉතින් මේ අදාළ ඒජ් කියා සපයන එහෙම නැත්නම් මේ වැඩිහිටි රැකවරණ සපයන අදාළ නියමිත ඔස්ට්‍රේලියාවේ රජයේ අවශ්‍යතා සපුර සහ ඒ නියමිත රෙජිස්ට්‍රේෂන් එහෙම නැත්නම් ලියාපදිංචි සහතික ලබාගත් ආයතනයකින් ඔබට අනුග්‍රහය ලැබෙන්නටම ඕනේ. එහෙම අනුග්‍රහය නැතිව ඔබට මේ සඳහා යොදම් කරන්නට බැහැ. දැන් මට පොඩි ප්‍රශ්නයක් එනවා උදේදී. දැන් සමහරක් වෙලාවට ඔබ කරගන්නෙන්නේ ඔබ වගේ නීතිඥවරියක් මේ හා සම්බන්ධයෙන් ප්‍රවීණෙක් ගාවට එහෙම නැත්නම් ඒජන්තවරයෙක් ගාවට. ඔය දෙන්නන් ඉන්නේ ඒ දෙන්න කොහොමද රැකියාවක් හොයලා දෙන්නේ මේක ප්‍රශ්නයක් සමහර කලාට ඔබලට දැනුවත් කිරීමක් කරනවද යම් යම් ආයතන වලින් අවශ්‍යයි අපිට සේවකයෝ කියලා සමහර විට සමහර ආයතන අපට දැනුවත් කිරීම කරනවා චමිල ඒ වගේම තමයි සමහර වෙලාවට ඔබ ලංකාවේ සිට හෝ ඔස්ට්‍රේලියාව තුල සිට යම් යම් ආයතන වලට සමග සම්බන්ධ වෙලා ඉන්නවා වෙන්න පුළුවන් ඒ ආයතන වල රැකියා පුරප්පු සම්බන්ධව හොයා බලනවා වෙන්න පුළුවන් එතකොට ඒ ආයතන වලින් ඔව් අපි ඔබට අනුග්‍රහය දක්වන්නට ස්පොන්සර් කරන්නට සූදානම් කියලා දැනුම් දීමකින් පස්සේ ඒ අදාළ අනුග්‍රාහකත් ආයතනය පිළිබඳ සුදුසු සොයා බැලීමකින් පස්සේ අපි ඒ සම්බන්ධව උදව් කරනවා. ඔතන මම තව පොඩි ප්‍රශ්නයක් කරනවා. බොරු කාර්යොත් වැඩි නේද? මෙහෙ වුණත් වෙයිලා ඉන්නේ ඔක්කොම මේ ඇත්ත කියන මිනිසු නෙවෙයිනේ. මෙහෙ පොඩි කම්පැනියක් රෙජිස්ටර් කරලා ලියුමක් දෙන්න පුළුවන් මට්ටමක් නැහැනේ. ඕකේදී මෙහෙ තත්ත්ව සහතික යටතේ නිර්මාණය වෙච්ච HK ආයතනයක් නේද? පැහැදිලිවම පැහැදිලිවම චමිල ඒකයි මම කියුවේ බොරුකාරයෝ හැමතැනම ඉන්නවා ඒකයි ඒ අදාළ රජයේ ලියාපදිංචි නියමිත ලියාපදිංචි සහතික ලබාගත් සහ ඒ අදාළ තත්ත්ව පරීක්ෂාවන්ට ලක් වූ ආයතනයක් විය යුතුමයි අනිවාර්යයෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඒ විදිහටම තියෙනවා අනිවාර්යයෙන්ම
ඉතින් මේ ආයතනකින් ඔබට අනුග්‍රහය ලැබෙන්නට ඕනේ චමිල අපි කිව්වා වගේ ඉංග්‍රීසි දැනුම සාමාන්‍ය මට්ටමේ තියෙන්නට ඕනේ ඒ වගේම තමයි ඔබට අර මං කිව්වා අධ්‍යාපන සුදුසුකම තියෙන්නට ඕනේ මෙතනදී ඔබට තව වාසියක් කරලා තිබෙනවා මේ මං කිව්වා වගේ මේ අඳුන්වා දීම තුළ ඔස්ට්‍රේලියාවට පුරප්පාඩු රැසක් තියෙනවා මේ ඒජ් කියා එහෙම නැත්නම් වැඩිහිටි රැකවරණ අංශයේ. ඉතින් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නට මේ පෝස්ට් වර්ක් එක්ස්පීරියන්ස් කියන තත්ත්වය. ඒ කියන්නේ ඔබ සහතික ලැබීමෙන් පසුව අධ්‍යාපන සුදුසුකම ලැබීමෙන් පසුව රැකියාපල පුරුද්ද සම්බන්ධව විශේෂයෙන් හෝ ලොකුවට සොයා බැලීමක් කරන්නේ ඔබට තිබෙනවා නම් ඒ හොඳයි වඩා වැදගත් ඔබට ප්‍රයොරිටි ප්‍රොසෙසින් ලැබෙනවා. නමුත් ඒ සම්බන්ධව වැඩි අවශ්‍යතාවයක් නැහැ ඔබට අදාළ සුදුසුකම සම්පූර්ණ කරලා තිබෙනවා නම් අධ්‍යාපන සුදුසුකම එතනදී ඔබට ඉල්ලුම් කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් පෝස්ට් වර්ක් එක්ස්පීරියන්ස් කියන තත්ත්වය අදාළ වෙන්නේ නැහැ ඔබට ඒක දැඩිව බලපාන්නේ නැහැ කියන කතාව ලොකු බලපෑමක් වෙන්නේ නැහැ මේ කටයුත්තට. ඔව් මෙතනදී දැන් ගොඩක් අය අහනවා අපි කතා කරොත් මොන වීසාවලට දින්නන්න පුළුවන් අපිට කෙලින්ම PR එකට යන්න පුළුවන්ද එහෙම නැත්නම් අපිට ඉස්සෙල්ලා ටෙම්පරරි වීසාවක් හම්බෙන්නේ. ඇත්තටම ඔබ ඉහළ සුදුසුකම් ලත් පුද්ගලයෙක් නම් සහ ඔබට අදාළ ආයතනය ඉහළ සුදුසුකම් ලත් ස්පොන්සර් කරන ආයතනය නම් ඔබට 186 කියන වීසා කාර්යයට යන්න පුළුවන් කෙලින්ම PR පාත්වයක කෙලින්ම PR එක ලබා ගන්නට පුළුවන් ස්ථිර පදිංචිය. එහෙම නැත්නම් ඔබට 482 කියන වීසා කාණ්ඩයට ඉල්ලුම් කරන්නට පුළුවන්. ඇත්තටම ටෙම්පරරි ස්කිල් ෂෝටේජ් වීසා මේ 482 කියන කාණ්ඩය මේ తాවකාලික වීසාවක්. මේ తాවකාලික වීසාවේ අවුරුදු දෙකක් ඉඳලා එයින් පස්සෙ ඔබට මාර්ගයේ විවර වෙනවා මේ PR එහෙම නැත්නම් ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කරන්නට සමිල. ඉතින් මේ වගේ වැදගත් කාරණා බොහොමයක් අද දවසේ කතා කරනවා. දැන් ඕස්ට්‍රේලියාව ඉන්න කට්ටියට මේකට කොහොමද අපි හැඩ ගැහෙන්න ඕන? අපිට මේක දිනන සමහරක් අයට පාත් එකක් නැතුව තාම බලාගෙන ඉන්නවා. ඉතින් ඒ උදවිය බලාගෙන ඉන්නවා අපි ඇත්තට මොකද කරන්න කියලා. අපි මේ කෙටි විරාමයට ගිහිල්ලා ඇවිල්ලා ඒ පිළිබඳව හරි පැහැදිලි කිරීමක් කරනවා. ඒවනම් කෙටි විරාමෙන් පස්සේ අපි සූදානම් කරන්න පැස් වැඩසටහන ඔබට ගෙනෙන්න. මේ අදවස අපි කතා කරමින් ඉන්න මාතෘකාව තමයි කෑ වර්කර්ස්. මේ කාරණාව හරි වැදගත් දෙයක්. ඇත්තටම මදු මේ ඔබ නීතිඥතුමියක් විදියට අපි නිරතුරුවම අපිත් එක්ක හරි සහ සම්බන්ධලා වැඩ කරනවානේ. ඇත්තට ඒ අපි ගොඩක් දෙන දැනුම තුලින් ගොඩක් දෙනා මේ රටට ඇවිල්ලා තියෙනවා. අපිට ඇත්තට මේක මුලින්ම කියලා ඉන්නවනම් හරි ආඩම්බරයි. ගොඩක් දෙනා අපට ඇවිල්ලා මැසේජ් කරනවා. ඔබලා කියපු පාත් එක අපි මේව කරා තැන්ක්‍යු කියලා පින් දෙනවා සමහරක් උදවිය. අපිට හරි සතුටු ආඩම්බරක් මේ වැඩසටහන ඇත්තට මේ හරි ටර්නින් පොයින්ට් එකක් වුණා. ගොඩක් කට්ටියට එන්න මේට යන පාත් එකක් වුණා. දැන් අපි මේ අද කතා කරන ටිකත් වැදගත් වේ. ගොඩක් වෙලාවට මෙහි ඉන්න ශිෂ්‍යෝ දැන් ඔබ වසර ගණනාවක් මේ ක්ෂේත්‍රෙන්නේ කියන්නේ මෙහි ඉන්න සමහරක් ශිෂ්‍යොන්ට අදටත් හරි පාත් එකක් නැහැ. එකවුන්ටින් පැත්තින්නවා කොමර්ස් කරනවා එතකොට IT කරනවා. හැබැයි PR එක කියන එක මිරිගුවක් වගේ. තාම හරි විෂන් එකක් නැහැ. ඒ උදවියට මේ වෙලාවේ මේක ඔපචුනිටි එකක් නොවේද වැඩේ කරගන්න? පැහැදිලිවම ඒක හොඳ අවස්ථාවක් චමිල. ඒ මොකද මේ සංක්‍රමණ වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියාව අඳුන්නලා දීලා තියෙන්නේ මේ කෑ වර්කර්ස්ලා ඔස්ට්‍රේලියාවේ සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු රැකවලුන් ඉන්නවද එහෙම නැත්නම් විදේශිකයින්ට ප්‍රමුඛතාවය ලබා දෙන්න කියන එක. ඒ කියන්නේ ඔවුන් කියනවා
ඔස්ට්‍රේලියාවේ ඔස්ට්‍රේලියානුවන් ඉන්නවාද කියන එක මුලින් බලන්න. එසේ නැත්නම් ඔබ ඒ ඒ සම්බන්ධව යම්කිසි උත්සාහයක් දරලා උතුරු දෙපිට ප්‍රශ්නයක් තියෙනවා. IT කරන කෙනෙක්ගේ තීර නිපුණතාවය වෙනස්නේ. දැන් ඔස්ට්‍රේලියානුවෙක් කවට ඔහුගේ මේ වෙලාවේ ඔහු යන්නේ ඔක මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. එතකොට පිළිගැනීමකට ලක් වෙනවද? ඒක යට බාධාවක් වෙන්නේ නැද්ද ඒක? මේ කියන්නේ චමිල මේ ඔස්ට්‍රේලියාවේ මේ ඒජ් කියා ක්ෂේත්‍රය සම්බන්ධව ඔස්ට්‍රේලියානුවන් ඉන්නවද කියලා මුලින් සොයා බලන්න. එසේ නැතිනම් ඔන්න ඔබට අවස්ථාව තිබෙනවා විදේශිකයින් ඒ සඳහා ගන්නට. ඉතින් ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන් ලංකාවෙන් ආව වෙන්න පුළුවන්. ඔවුන් තාම ශ්‍රී ලාංකික පුරවැසිභාවය දරන්නේ. ඉතින් ඔවුන්ට ඇත්තටම ලොකු අවස්ථාවක් තිබෙනවා. මොකද මේ සම්බන්ධව ඇත්තටම මේක ප්‍රයොරිටි ප්‍රොසෙසින් චමිල. මේ ප්‍රමුඛතාවයේ යටතේ තමයි මේ ඔබේ වීසා ඉදුම් පත සලකා බලන්නේ. ඉතින් ඔබ මේ මම කියපු මේ AQF qualification සම්පූර්ණ කරලා තිබෙනවා නම් සහ ඔබ දැනටත් සමහර වෙලාවට මේ ඒජ් කියා ක්ෂේත්‍රයේ වැඩ කරනවා වෙන්න පුළුවන්, කරන්න බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන් සහ අවම සුදුසුකමක් තිබෙන්නේ ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන් සහ ඔබට සේවා යෝජකෙක් ඔබ ඔස්ට්‍රේලියාවේ තුල සිටිනවා නම් සොයා ගැනීම ලොකු අපහසුවක් වෙන්නේ නැහැ. සහ මොකද ඒ අදාළ ස්ථානවල රැකියා පුරප්පාඩු බොහොමයක් තිබෙනවා. ඉතින් ඒක නිසා ඔබට ඕන අවස්ථාව තිබෙනවා විදේශිකයෙක් විදිහට මේ රැකියාවට ඉල්ලුම් කරන්න සහ PR එක ගන්න. දැන් උතනදී මම පොඩි ප්‍රශ්නයක් අහන. දැන් සාමාන්‍යයෙන් ඒ උදවිය ජීවිතය අවුරුදු 3ක් 4ක් දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉගෙනගත්තු දේ වෙන දෙයක්. හැබැයි දැන් ඔන්න පාත් එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේකත් වෙනස් වෙයිද මේ අවුරුදු 2 යද්දි 3 යද්දි? ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීතිය නිරන්තරයෙන් වෙනස් වීම වලට භාජනය වෙනවා චමිල. අවුරුද්දෙන් අවුරුද්ද සමහර වෙලාවට සමහරලාට අවුරුද්දක් ඇතුළත කීප වාරයක් මේ වෙනස් වීම වලට භාජනය වෙනවා. නමුත් අපි දකිනවා මේ ලේබර් රජය විශේෂයෙන්ම වැඩිපුර මේ සංක්‍රමණිකයින්ට අවස්ථාව ලබා දෙනවා සහ ඔවුන්ට අවශ්‍යයි මේ අලුත් සංක්‍රමණ දැක්ම තුළ අලුත් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක තුළ මේ ඔස්ට්‍රේලියාවේ COVID-19 යටතේ කඩාවැටුණු අංශ තිබෙනවා සහ නව ලෝකයකට යන්නට මේ සියලුම අනිත්කුත් ජාතීන් සහ ඔස්ට්‍රේලියාව පිටත ස්කිල් වර්කර්ස් ලගේ ඒ සේවය අවශ්‍යයි කියලා. ඉතින් ඒ සඳහා වැඩි ඉඩක් ලබා දෙනවා. ඉතින් ඒක නිසා අපිට ඇත්තරම හොඳ බලාපොරොත්තු තියන්නට පුළුවන්. සංක්‍රමණිකයන්ට වසන්ත කාලයක් එහෙමනේ. අපි එහෙම කියන්න පුළුවන්. දැන් අනිත් කාරණාව තමයි දැන් මෙහි ඉන්න ශිෂ්‍යෝ ගැන මම මේ කතා කරන්නේ. දැන් මෙහි ඉන්න උදවිය අපි හිතමුකෝ දැන් ගියා. අවුරුදු දෙකෙන් PR එක කරගන්න පුළුවන්කමක් තියෙනවද? ඉගෙන ගන්න ගමන් ඔය සර්ටිෆිකේට් කෝස් එකත් කරලා ඒ අතරේ වැඩත් කරලා මේ දෙකම එකතු කරලා PR එක දාගන්න පුළුවන්ද අවුරුදු දෙකකින් දෙකමාරකේ? ඇත්තටම මම කිව්වා වගේ 482 වීසා ඔබට තාවකාලික වීසාවක් ලබා දෙනවා. එතනින් ඉස්සරහට PR එක ලබා ගන්නට 186 යටතේ. ඉතින් ඔබ මේ අවශ්‍ය ඉංග්‍රීසි දැනුම සම්පූර්ණ කරලා තිබෙනවා නම් අවශ්‍ය අධ්‍යාපන සුසුකම ලබලා තිබෙනවා නම් සහ ක්ෂේත්‍රයේ තුල රැඳිලා ඉන්න කෙනෙක් නම් සහ ඔබට අදාළ අනුග්‍රාහකෙක් ස්පොන්සර් කෙනෙක් ඉන්නවා නම් ඇත්තරම ඔබට අවස්ථාව තිබෙනවා චමිල ඔය කියන කාල සීමාව තුළ PR එකකට යන්නට. ඇත්තරම මෙතන වැටුප සම්බන්ධිනුත් අපි යම්කිසි කීමක් කියන්නට ඕනේ. මම කලින් දාලා තිනු අවම වැටුප 70,000ක් වී යුතුයි මෙහි ඔස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක්ගේ අවම වැටුප. චමිල මේ ඒජ් කියා ක්ෂේත්‍රය සම්බන්ධව සහ විශේෂයෙන් මේ කියා වර්කර්ස්ලා සම්බන්ධව ඕන අඳුන්වලා දීලා තියෙන්නේ අවම වැටුප 51,222 හෝ ඊට වැඩි වැටුපක් ගෙවන්නට සූදානම් නම් ඒ ආයතනවලට පුළුවන් ඔබ වෙනුවෙන් අනුග්‍රහකත්වය දක්වන්නට. ඉතින් එයත් හොඳ තත්ත්වයක් චමිල. ඉතින් අර මං කිව්වා වගේ මේ ඔබගේ සේවා යෝජකයාත් රජයේ අනුමැතියලත් නිසි ලෙස වැඩිහිටි රැකවරණංශයේ සේවාවන් පවත්වාගෙන යන නියමිත වැටුප ඔබට ගෙවන්නට සූදානම් සේවා යෝජකයෙක් නම් ඔබට අවස්ථාව තිබෙනවා. දැන් උතනදී මම ප්‍රශ්නයක් අහන්න. දැන් කොහොමද අපේ ශිෂ්‍යෙක් හරි කවුරු හරි කෙනෙක් මේක හොයාගන්නේ? මෙයා රෙජිස්ටර්ඩ්ද? මෙයා මෙහෙමද? ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඔබතුමියලා බලන ක්‍රමයක් ඇතිනේ මොකක් හරි. මෙන්න මෙහෙමයි වා මෙහෙම ජොබ් එකක් හොයන්න හරි කියනවනේ. එතකොට කොහොමද ඒගොල්ලෝ බලන්න ඕන? කොහෙන්ද හොයන්න ඕන ඒක? ඇත්තටම ඒ අදාළ ආයතනය සම්බන්ධව යම් යම් නිර්ණායකයන් තිබෙනවා චමිල. ලියාපදිංචිය සහ ඔවුන්ගේ ආදායම් තත්ත්වයන් සහ ඔවුන් සතුව ඉන්න සේවකයන් සංඛ්‍යාව මේ වගේ නිර්ණායකයන්ට යටතේ ප්‍රශ්නයක් කිව්වා.
ඔවුන්ගේ ආදායම් දැන් මම දන්න කාරණාවක් තමයි සාමාන්‍යයෙන් රැකියා වීසාවකට යද්දී ස්පොන්සර් කරන ආයතනය 1 මිලියන් ටර්නෝවර් එකට වැඩිය ගන්න ඕන කියලා අපි දන්න කතාව. දැන් මේ ආයතන වලත් තියෙන දේජ්කා තියෙන්න පුළුවන්. ලියුම දෙන්නත් පුළුවන්. අරයන් ස්පොන්සර් කරනවා කියලා කියන්නත් පුළුවන්. හැබැයි අර ටර්නෝවර් එක බලනවාද එහෙම? යම් යම් නිර්ණායක රසකට යටත් වෙනවා චමිල. ඉතින් මේ තවම මම කිව්වේ තවම මේ මේකේ සම්පූර්ණ විස්තර ටික අපිට ඉදිරිපත් කරලා නැහැ ඕස්ට්‍රේලියානු රජය. මොකද මේක 2 ජූලි මාසෙන් පස්සේ එළියට එන තත්ත්වයක්. ඉතින් ඒ සමහරක් විස්තර තවම අප දන්නේ නැහැ. ඒ නියමිත විස්තර අපිට කියන්නට පුළුවන් පසුව අපිට වැඩසටහනක් කරනවා නම්. දැනට අපිට කියන්නට පුළුවන් අදාළ ඒ ඔවුන් අඳුන්වා දෙන නිර්ණායකයන්ට යටත් විය යුතුයි ඔබගේ ස්පොන්සර් එහෙම නැත්නම් අනුග්‍රහක ආයතනය සහ මූලික වශයෙන් කියනවා නම් නිසලස ලියාපදිංචි වෙච්ච නිසලස වැඩ කටයුතු පවත්වාගෙන යන ඒ අදාළ නීති රීති ඒජ් කියා සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ නීති රීති ඉතාම ප්‍රබලයි සහ දැඩි චමිල ඒ නීති රීති නිසලස අනුගමනය කරන ආයතනයක් විය යුතුයි කියන එක තමයි මේ මොහොතේදී අපිට කියන්නට පුළුවන්. ඔව්. දැන් එතකොට දැන් අපි හිතමුකෝ සීක් එක වගේ ඒවා ගොඩක් වෙලාවට ළමයි පාවිච්චි කරනවනේ. ඒකේ දාලා තියෙනවා ඒජ් කියා වර්කර්ස් අපිට ඕන කියලා. එතකොට ඒ බැංක් ජොබ් එකක් හොයාගත්ත ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ ජොබ් එකක් දෙනවද මේ වෙලාවේ ළමයිකට එක්ස්පීරියන්ස් නැතු ඒ වගේ තැනක? චමිල දැන් අපි සර්ටිෆිකේට් කෝස් එකක් පටන් ගත්තු පමණින් ළමයිකට රැකියාවක් දෙනවද මේ? දැනට තියෙන රැකියා හිඟතාවේ රැකියා පුරප්පාඩු අතිවිශාල සංඛ්‍යාවක් තිබෙනවා චමිල. ඉතින් එතනදී වැඩි අවස්ථාවක් අපිට ප්‍රායෝගිකව අපි දකිනවා සහ අපිත් එක්ක ඒ ප්‍රායෝගික විස්තර හුවමාරු වෙන අවස්ථාවලදී අපි දකිනවා ඔවුන්ට ඒ රැකියා අවස්ථා ලබා ගැනීමේ ඉතාම වැඩි අවකාශයක් තිබෙනවා චමිල. ඔව්. ඒ කියන්නේ මේ බලාගෙන ඉන්න ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන ඔබට තියෙන අවස්ථාව වැඩි මේ කියන විදිහට. ඔබට තාමත් අරමුණක් නැතුව ඔබ ඉන්නවා නම් මම PR එක දාගන්නේ කොහොමද? මම මෙන්න මේ සබ්ජෙක්ට්ස් වලින් යන්නේ මෙහෙමයි යන්නේ. හැබැයි මේ කියන කතාව ඇතුළේ යම්කිසි ලොකු දෙයක් තියෙනවා. හරි ඉක්මනින් තමන්ට යන මාර්ගයක් තියෙනවා කියන එක පැහැදිලි කාතාවයක් තියෙනවා. ඉතින් එතනදී අපි දන්නේ නැහැ අපි මේ කියන කතාව අර කිව්වා වගේ සංක්‍රමණ නීති වෙනස් වෙන විදිහට හෙට මොනවා වේද කියලා කියන්න බෑ. නමුත් මේ වෙලාවේ හැටියට පිච් එක ඕකේ ක්‍රිකට් ගහන්න. ඇත්තටම චමිල විශේෂයෙන් මේ දැනුවත් කිරීම කරන්නට ඕනේ. මොකද අපි දකිනවා මේ එක එක මාධ්‍ය හරහා මේ සම්බන්ධව ව්‍යාජ තොරතුරු රැසක් එහෙට මෙහෙට මාරු වෙනවා. ඉතින් ඔබ අහුවෙන්නට එපා රැවටෙන්නට එපා කියන එක තමයි විශේෂයෙන් කියන්නට ඕනේ. මොකද ඔබ හිතන තරම් මෙය ලේසිත් නැහැ සහ හිතන තරම්ම අමාරුත් නැහැ. දැන් එතනදී දැන් මතක් කරනකොට දැන් මාධ්‍ය කියලා කිව්වම YouTube කියූ පමණින් YouTube කියන හැමදේම සත්‍ය නෙවෙයි. ඔච්චර කජු වැට කොස් වැට වගේ එන්න පාරක් තියෙනවා නම් මෙහෙට එන්න නැතු ඉන්නේ නැහැ. මිනිස්සු පෝලිං ගහලා එයි අර එක් ප්‍රස්ථානෙන් මෙහෙට ෆ්ලයිට් දාලා ගෙනාවා වගේ. එහෙම ගේන ක්‍රමවේදයක් නෙවෙයි. හරි ක්‍රමවේදයක් තියෙන. එන්න බැරි නෑ. එන්න හරි පහසුයි. හැබැයි ක්‍රමවේදයට ආවොත් තමයි. දැන් මේ මන් දැක්ක මේ ළඟදී 15,000 20,000 HK කෝස් කියලා එකතු කරනවා ළමයින්ගෙන්. එහෙම ක්‍රම තියෙනවද ඇත්තට? ඒක තමයි චමිල අපි කලින්ම කතාවේදී කිව්වේ ඔබට මේ අදාළ සහතික නිකුත් කරන ආයතනය සම්බන්ධව ඔබ විමර්ශන සිදු කරන්න පුළුවන් දේම සහතිකයක් ඉෂුව කරන්න මම හිතන්නේ නැහැ චමිල. එහෙම එකක් නැහැ. ඉතින් ඒක නිසා මේ වගේ රැවටිලිකාරයන්ට මුලින්ම අහුවෙන්න එපා. ඔබ මුලින් බලන්න හරි තැන මොකද්ද, හරි ක්‍රමවේදය මොකද්ද, කොහොමද යා යුත්තේ කියලා. හැබැයි මෙහෙට ඇවිල්ලා ඉමිග්‍රේෂන් එකට වරද්දක් කළා, බොරු ડોකියුමන්ට්ස් දාලා ආවොත් මොකද වෙන්නේ කියලා ඔබ නීති කිතුමියන්නේ කියලා. පැහැදිලිවම ඔබ 4020 කියන ඒක පබ්ලික් ඉන්ට්‍රස්ට් ක්‍රයිටීරියා කියලා අපි කියන්නේ ඒ අදාළ නීතිය රීතිය කඩකිරීමක් සිදු කරනවා. ඒ කියන්නේ ඔබ ව්‍යාජ කඩදාසි ඉදිරිපත් කරොත් ඔස්ට්‍රේලියාවට එය විශාල වැරැද්දක්, බරපතල වැරැද්දක්. ඒ ඉදිරිපත් කරලා අසෝටොතින් ඔබට අවුරුදු ගානකට ඔස්ට්‍රේලියාවේ වීසා සම්බන්ධව අයදුම් කරන්නට බැහැ. ඒ ලොකු බැරියර් එකක්, එහෙම නැත්නම් බාධාවක් වෙනවා චමිල. පැහැදිලිනේ කතාව. දැන් ඒරෙන්න දැන් මේ වෙලාවේ YouTube සහ අනිකුත් මාධ්‍ය විසින් කියන දේවල් සම්බන්ධයෙන් ඔබ දෙවරක් හිතන්න. පැහැදිලිව ඔබ හරියට අවධානය යොමු කරන්න ඔබ කුමක්ද කළ යුත්තේ කියන කාරණාව සම්බන්ධයෙන්. අවසාන වශයෙන් දැන් මම හිතන්නේ අපි ඔක්කොම ඒ කතා කරලා ඉවරයි මේ මාතෘකාව සම්බන්ධයෙන්. තව තියෙනවා වීසා සම්බන්ධයෙන් ගොඩක් දේවල් කතා. ජූලි පළමුවෙන්දා
මොන වගේ දෙයක් කියලා දැන් ඔය පැත්ත හරි ජූලි පළවෙනිදා සම්බන්ධව යම් යම් විස්තර දැන් ඉදිරිපත් වෙලා තිබෙනවා චමිල විශේෂයෙන් කියන්නට ඕනේ වීසා කාණ්ඩ වලට මේ වගේ අලුත් වීසා කාණ්ඩ ඉදිරිපත් වෙන්න අවස්ථාව තියෙනවා ඒ වගේම තමයි වීසා ගාස්තු ඉහළ යනවා ඒ හැම අවුරුද්දකම සිදු වෙනවා ඒ වගේම තමයි විශේෂයෙන් මම කිව්වා වගේ 2023-24 සංක්‍රමණ වර්ෂයට අදාළව අලුත් වෙනස් වීම රාශියක් සිද්ධ වෙනවා ඔබ ඔබ ශිෂ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා නම් ඔබගේ වැඩ කරන පැය ගාන සම්බන්ධව අලුත් නීති රීති ඉදිරිපත් වෙනවා සහ 485 වීසා සම්බන්ධව ඔබට තව දුරටත් ඒ වැඩි කාලයකට ඉල්ලුම් කරන්නට අවස්ථාව ලැබෙනවා මේ වගේ වෙනස් වීම සහ නව ගොඩක් කියන්න පුළුවන් ඇත්තටම හොඳ ප්‍රවණතාව කියලා ඉදිරිපත් වීම තියෙනවා මේ උදවියට ස්ථිර පදිංචි ලබා ගැනීම ප්‍රවණතාව වැඩිද කියන්නේ ඇත්තටම අපි කලිනුත් සඳහන් කළේ අද මේ වැඩසටහන තුළ චමිල මේ සංක්‍රමණ වැඩසටහන සහ ලේබර් රජයේ විසින් මේ ස්කිල් පර්සන්ස් එහෙම නැත්නම් නිපුණතාවයෙන් යුක්ත පුද්ගලයින්ට වැඩි විවර කිරීම වැඩි මාවත් විවර කිරීම තිබෙනවා රටට අවශ්‍යයි ඕන්න රට තුළට ගන්නට ඔස්ට්‍රේලියාවට අවශ්‍යයි ඒ ඔවුන්ගේ දැනුම කුසලතාවය ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට ලබා ගන්නට සහ නගා හිටවන්නට ඉතින් මේ වගේ කාරණා බොහොමයක් තියෙනවා ජූලි පළවෙනිද සම්බන්ධයෙන් ඔබ අවධානය යොමු කරන් ඉන්න තව දවස් කීපයයි තින්නේ ඉතින් පළවෙනිද එකපාර ඔය ඔක්කොම එළියට දාන්නේ නැහැ ක්‍රමක්‍රමයෙන් දවස් ගානේ 1-2 එළියට එවි ඉතින් මේ වගේ දේවල් තියෙනවා අද දවසේ අපි කතා කරපු මාතෘකාව සම්බන්ධයෙන් ඔබ අවධානය යොමු කරේ නැත්නම් අවධානය යොමු කරන්න හැබැයි එක දෙයක් ඉල්ලනවා අපි නීති කතුමිය නේද ප්‍රයිවටිලි කාරෙන්ට බොරු කාරෙන්ට අහු වෙන්න එපා මේ ඕස්ට්‍රේලියාව තුල ඉන්න වැදගත් ආයතන බොහොමයක් තියෙනවා වැදගත් ආයතන මහත්තුරුන්ගේ සේවාවක් සපයන ඒජන්තවරු ඉන්නවා නීතිඥවරු ඉන්නවා ඔබ අනිවාර්යෙන් සැලකිලිමත් වෙලා ඔවුන්ගේ හිස්ටරි එක සහ ඔවුන් කරන වැඩ ගැන හොයලා ඔවුන් ගාවට යන්න අපි මේ ප්‍රොමෝට් කරනවා නෙවෙයි ඉතින් ඒක නිසා ඔබ ඔවුන් ගැන සොයන්න සොයලා බල්ල ඔබ තීන්දුව තීරණ ගන්න නිරපරාදිත් කවුරුත් කිව්ව පමණින් තව කෙනෙක් ගාවට ගිහලා මුලා වෙනම් වැටෙන්නට එපා ඕක තමයි අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පැහැදිලිවම ඉතින් අද දවසේ අපිත් එක්ක වැඩසටහනට එකතුනාට මේ නීතිඥ මදු වර්ණකුලසූරි මහත්මියට බොහොමත්ම ස්තුතියි මං හිතන්නේ හැමදාමත් වගේම කිව්ව ගමම්ම මොන තරම් කාර්යබහුල වුණත් අපිත් එක්ක එකතු වෙනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි චමිල එමුණක් අපි ලබන සතියේ හම් වෙන බලාපොරොත්තුෙන් සමු ගන්නවා හැම දිනාටම සුබදායි සතියක් with Chamila Lokunarangoda.